යිබවන් සුභ මධ්‍යහනක් ඔබ ස්වධින් රුපණනි අධ්‍යාන පත්විකාශය සමකින් මුලින් අවධානය ප්‍රතතිය සිරස්තනත් වෙත. මුස්ලිම් අන්තවාතිය පැතිරවූ තවත් දෙදෙනෙකු පොලිස් දැලේ හැකියාවක් ඇති ශ්‍රම බලකායක් ඇති කිරීම අනාගත අධ්‍යාපන ක්‍රමය අරමුණයි චනප්‍රති කියයි. පිලිකාරක පොල්තෙල් වෙළඳපොලේ නැහැ වෙළඳ ඇමතිගින් සහතිකයක්. සයින පාමුත් ස්පුට්නිිකුත් අපේල් මුල ඉඳලම ලංකාවේ. කැලෑවක් පුරාවස්තුත් වැඩියම්ම විනාශ කළේ වෙනින් කවුරුත් නෙවෙයි විපක්ෂනායක ප්‍රේමදාසයි පරිසර ඇමතගෙන් චෝදනා. සුවස් ඇලේ පිර වූ නැව ඉවත්කිරීමට බාධ රැක්. පිළිකාරක පොල්ෙල් වෙළඳ පොලට නිකුත්කර ඇති බැවට ඇතමුන් ප්‍රචාරගෙනගියද, ගැටළුවට හේතුූ පොල්තෙල්තුොගේ කිසිදු අුරකින් වෙලත පොලට නිකුත් කර නැති බවටආණ්ඩුව සහතිக்க වනවා. අ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු හෙළි කෙරුණේ. අ කුප්‍රකට සීනී ජාවාරවට සම්බන්ධ වි සමාගම විස වාමොයිල් කටනල් දාහර කදරට මද නද මුදදාහරල න ඇස්තල්ලෙ ෙ හරිද අනමැති අතුව. අපි කරන කරමවේදය තමයි පොල්තෙල් ආනායනය කළ හම්ම. ආනායනය කළ වාහමයිවා පරික්ෂා කල නොහැකි නිසා. ඔවුන්ගේ ගුදන්වලට යවනවා ප්‍රමේ, ගපුදන්වලට යවල ඒ පිළිබඳ පීක්ෂාකිීම ආයතර දෙකක් විසින් කරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ. සෞක්‍ය දෙ පාර්තිමේන්වේ හාර පිළිබන්ඳ ඒකගේේ පරිබොක් අටයුතු අධිකාරය පිබඳ ඒ පොල්තෙල් ගබඩා කරලා තියෙන ගඩා සිල් කරලා තිය. එහන් ඒකෙන් පොල්තෙන්නිකුත් කරන්න බෑ පරිබොක්ටයුතු අධිකාරිය පරික්ෂණ නිම වෙනත්තේ. මගේ දැනීමේ හා විශ්වාසයයටයට මේ පරීක්ෂණය නිමනෑ. මේ ආනායිනය කරලා තිය තෙල් හා සම්බන්ධ ගඩදිෙන වෙද. සීනිී ආනායනය කරන්න සමගන් කිසිවක් සම්බන්ධ වෙලා නෑ මේ හස් පොලිසියට ඇෆ්ල ක්සින් හොයන්න බැ මේ හොයන්න. රජේ විද්‍යාත්මක ආයතන තිය. විශේෂමයිටය ආයතනයති. ඒ නිසා ඔබතුමා මේ සාම්පල් මේ සාම්පල් පමණක් නෙවෙයි. රට විදේශයෙන්ගෙන්න පොල්තෙල්. ඒවගේ පොල්තෙල් නොන දේවල්ලින් ගෙන්න එලවොලු තෙල් යනාදයේ පිරිබඳ පූර්ණ පරිීක්ෂණයක් කරලා. ඒ පරක්ෂය තුළේ මේ රසායන තියනඒ න්ඳුන ගෙන එවත් ගන්න පොයට නීතිය ක්‍රියාත්ම කරන්න දැනටම ඒ වනවිට මේ සාම්පල් ලැවල තියන්නේ අයිට ආයතනේ ඒ පිළිබඳ පර්දේශණ කිරීම සඳහා පක්ෂපාති ප්‍රබුද්ධ ආයතනයක් තියනවා පර්දේශකයන් අපි ඒ ආයතනයට තමයි කටයුතු බාර දෙන්නේ ආයතනය සමඟ වෙනත් කිසිදු රජයක් නොකල කාර්ය සඳා අපේ ආයතනේ රට වෙනුවෙන් යෝදාගෙන තියෙනවා. මේ පොල්තෙල් වෙනුවට ආදේශකයක් ලෙස. දේශීය සෝයා වගාව ප්‍රතලිත කල්ලා. සෝයාවලින් හදපු ඉතාම පිරිසිුදු තෙල් රාජ්‍යවාානු විධ නීතිගත සංස්ථා වහරා වෙළඳ පොලේ පවතින ආනායනය කරන්න තෙල්ුවල්ට වඩා අඩුමිනට. ලංකාව පුරම සතුොස්වල සැල්වල මේ දිනවල අලවි කරන. මෙතුවාගේ කතවිදි සහන්ර පොත සම්බන්ධයෙන් ශේෂෙන් මෙය ගුදංවල තියවා කියලේ පරික්ෂකරනක. නත් අපි දක්වා විශේෂයෙන්ම මාධිතුල ඒවක පිතිී තොරතුරන්ුව. ප්‍රිතියාආයතනේ සාපත්තුමාගේ නිර්තිදේශය ලබුණට පස්සේ රගු අධ්‍යශක ජනනාල්ලවර මෙය නිදහස්කර කියලා. එහමතමයි පැදිම ලැබිලතිය ොරතුරු ර්තුමා සහත්තවනි නැවතවතාව ඒක ප්‍ර්‍යාපනය කරන්න කියලා. ඒකු අදක්ෂ ජනල්වරයා ඇලතියනවා කිසිම එකක් එලියට කියලනෑ. මේ ගෙනල්ල තියෙන සමාගම් දෙකක් ඉන්නවා. ඒ සමාගම් දෙකමෙට්‍රික්ටොන් එක්ලක් කිිලෝ එක්ලක් සසූ ගෙනල්ල තියෙනවා දරු කතානකතුනි වගකීමෙන් කියනවා එියට කියලනෑ අප දීර්ගට පිලිවෙල දමයි. අපේ රටේ පොල්තෙල් නිෂ්පාදනය කිරීම අනිවාරයම සිද්ධ කරන්නට ඕන. අන්තවාදී මත පැතිර වූ මෙන්ම අන්තවාදය සඳහා මුදල් එකතුකළ පුද්ගලින් දෙදෙනකු පොලිසිය අත්තඩංගුවටගෙන තිබෙනවා. මෙ අතර විදේශන් හි සිට තැපැල් මගින් මෙරට මත්කුඩු එවීම ජවාරමක තොරතුරු හෙළිකර ගැනීමට ද හැකි වූ බව, පොලිස් මාධි ප්‍රකාශක නියෝජ පොලස්පති අජි ්‍රෝහණ මහතා පවසනවා. එක්ැක්කරවයකු අතඩංගොටගෙන තිබෙන්නේ මාතලේ ප්‍රදේශේදී දෙදාශවිස්්‍යයේේ දෙසැම්බර් මස පස්වනි දින මේ පුද්ගලයා එක් සතරබිය එමිරාජයෙන් පිටුහල් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ අන්තවාදය සහ අන්තවාදී ක්‍රියා සම්බන්ධ ත්‍රස්ථවාදය පැතිරවීමට මුදල් එකතු කරනලාද පුද්ගලෙක් බවට එවාගේ අන්තර්ජාලය හරහා වහබ මතවාදය සහ අන්තවාද මතවාද ශ්‍රී ලංකාවේ විිවිධ සමාජ මාධ්‍යජාලා ඔස්සේ විද අනුගාමිකින් වෙත ප්‍රචාරය කිරීමට අදාළවයි. මීට අමතරව කාතංකුඩි ප්‍රදේශේදී තවත් පුද්ගලයක් අතරංකොට ගෙන තිබෙන්නේ සමාජ මාධ්‍යජාලා හර වහ මතවාදය අන්තවාදය සහ එමගින් ජනිතවන ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීමට යම්මම් පිරිස් පෙළඹීම සම්බන්ධයෙන් ඒ වගේම මොහු පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන සහරාන් හශීම් සමග ලග ැසුරක පුද්ගලෙක බවටත් අනාවර්ණ වී තිබෙනවා එෙන්ම ොවි. පවත්තනලාලද විධ වැඩසටහන් වොට සහභාගිය පුද්ගලෙක බවට නවාරණී ීති බෙනවා. මෙ අතර කොල්ලරන් දෙදනෙක් මුදල් පැහරකත් බව පවසමින්, ම සේවාසාානයේ මුදල් වංචා කල පෞද්කලික සමාගමක විදාහකනිලදහරයකු පොලිසිය අතඩංකට කත්තා. ඒ අන්තුරියෝ ප්‍රදේශ පහිටි පෞද්ගලික සමාගම, රොපියල් ලක්ෂ විසිතතුලක මුදලක් සහ රොපියල් අසු හතරදහසක චෙක් පතක්, බැංකුවක තැන් පත්කිරීමට රැගෙනය අවස්ථාවක. බැංකුව අසරද කොල්ලකෑ බවටයි අදාල පුදකලයා පැමිණලිරඇේ. දගලයා විශෂෙන්ම කැසිනෝ වැනි ්‍රඩාවල ලොල්ලු පුද්ගලෙකු බවට අනවරණයීතිබෙනවා ඔහු විශාල වශයෙන් මුදල් වියදම් කර එම මුදල් පියවා ගැනීමට සුදු කරල බොු පැමිල්ක් බවටයි අනවරණයී තිබෙන්නේ මේ සංවිධානය කරතිබෙන්නේ ඔහුගේ බිරිඳගේ සහෝදරයකු බවටයි වාර්තාාවවෙන්නේ. ඒ සහෝදරයා විසින් මෙම මොට් සයිකල්කරුවන් දෙදෙනඒවා ඔහු බැංකෝට පැමිණ අවස්ථාවේ බෑගේ පැරගන්න ලෙසට දන්නවාතිබෙනවා යතුරු පැදී පැමණ පුද්ගලින් දෙෙන හඳනාගෙන තිබෙන ඔවන්ට රුපියල් පනස් දසකොත්‍රාත්වක් මතයි මෙයා. කාරයට බෑගය උදුරාගෙන පලායන් ලෙසට දන්නවා බාරධී තිබෙන්නේ. විදේශයන් හිීසිට තැපැල් මගින් මෙරට මත්වෙති එවි මේ ජාවාරම තොරතුරු හෙලවී ඇයිද පොලිස්මා ප්‍රකාශක නියෝජ පොලිපති ආජිත්‍රෝණනමාව පසනවා. සසුගේ දෙසැම්බර්මස සිහත්වනි දින ුබයි රජ්‍ය සිට පැමිණි ගව්‍යානාවක් මගින්ගුරිය සේවාවක් කරහා යම් පර්සලයක් ඒවාතිබෙනව ලංකාවේ පුද්ගලයකුට ඒ ්‍යාජ නමකින් නව ඇති පර්සලයක් එම පාර්සලය තිබි කෘෂ්නැමති ද්‍රව්‍ය ග්‍රෑම් විසිහතක්හ ෂ ඔයිල් රෑම් තිසට කඩංගු බෝතලයක් ක්යායගෙන තිබෙනවා ඊට අමතරව රන්සේ පැරිශ්නුවර සිට ඩුබයිහර තවත් පර්සයක් ශ්‍රී ලාංකික පුද්ගලෙකුට ඒවාතිබෙනවා එම පර්සලය තිබ ෘතිම මද්‍රව්‍ය පෙති එදස් නමසිය හැත්තෑ දෙක්මන දර විනාශ කාරංශ සිනිස්වා ගෙන තිබෙන කිසි වෙතත් මෙම පාර්සල් පිළිබඳව සැකසිති රදවා තබෑැගැනිීමක් සිදුකල නිසා මේ පුද්ගලීින් මේවා ලබාගැනීමට පැමිණ නැ. ඊය තවසදී අපේ රටෙන් තවත් කොරෝණ ආසාධිත වන දෙසේ හැත්ත එක් දෙනෙක් හඳුනා ගත්තා. ඒත් එක්කම මේ දක් වබාර්තා වන කොරෝනා ආසාධිතන්ගේ ගණන අනු එක් දහස ඉක්ම වලා ගියා. නය තුළ හඳනා ගත් කරුණ ආසාධතින් දෙසේ හත්තෙක් දෙනාතුරින් විසිදෙන්කු විදෙස්කතවසිට මෙරට පැමිණි පුදගලින් වනවා. සැසු පිලසන් වැඩිම ආසාධතින් වර්තාාව ඇත්තේ යාපනදිශ්‍රකෙන් එම සංඛ්‍යාව හැත්තහතක්. කොළමින් ආසාධතින් හැටහතර දෙෙන්කු හා, ගම්පහින් ආසාධතින් විසිහත්තෙනෙකු ඊ හඳනා කෙනුණා. अनුमेද පमेරටिन वाර්ता වී ඇති समස්त කரோण ආසාदिතිन संख्याාව අනු एक ද දෙशය अසනාවයක් ඒ අතුින් දෙද 18ස පනස් एक දෙෙකු रोහල්ගතව प्र්‍රतिकारර ලබनाතර වෛත्य अधिकक्षण යටටते පसूන संख्याාව खाරසය දහයක් मेදක්වා සලබඇති කරුණ ආසාदिති संख्याාව අසුහත්ද 18ටස अසු එකක් බවයි ॉवि-19 ප වැක්වීම जाතික ක්‍ර्याන් විත මධ्यස්ථානය නිवेධනය කළේ දිනේ දීද මරණතුनाක් වාර්තාාවना පසර ප්‍රේශ පතිංච හත් ැ නවහැव පුද ල කි කියල්ල පපදිංි හැටහර හැරරිදි පුදග කෙක්කා මහනුරන පදිංච හැටහතර ැවෘදදි පුත් කලෙක් මෙසේම කිය පිරිස තුළත් එයනුව මේ දක්වා මෙරට සිද ඇති කොරුණ මරණ සංඛ්‍යාව පන්සය පනස් හතක් ඒ අතුරින් තුන්සේ හතලිස් පස් දෙෙනෙකු පිරිමි පුදගලින් වනවා සැසු දෙසේ ොළොස් දෙනා කාන්තාබන් ත්‍රවිද හමුදාව පාලන කන්න නිරෝදායින මධ්‍යස්ථාන අනු තුනක් තුළ, තෞදුරටත් පුද්ගලින් අටදහ හතිස් අට දෙෙකු නිරෝධයන වෙමින්සෙට අතර ඊ හිදිනේ මෙට සිදු කළ පිසිය පරක්ෂණ සංख්‍යාව නස යිසිය අනු හතක් කොரோුණ හමර්ධන என்னන්නත් කන්න වැඩපි වලது තෞදුරටත් ක්‍රාත්මකයි. චේනයේහි නිෂ්පාධත කරුණා අමර්ධන එන්නතේ මත්‍ර ලක්ෂහයක් ප්‍රධාන්යක් ලෙස බාතීමට නියමිතා අතර ඒ ලබන සතිය තුළ මෙරට ලැබනු ඇති. එමම රුසිාව නි්පාධිත ස්පර්්ණික් න්නතது. මෙරට භාවිතයට අවසර ලබාදී ඇති අතර එම என்னන්නත් ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ලැබිෙන පවයි සෞඛ්‍යංශ පවසන්නේ. කෙසේ ුවද ඇස්රාසනකා එත මෙන් විට පුදගලින්ට ලක්ෂහැට නබ දහ හත්සය නවදෙනකුට “ பாati ඇති බ, සංangaතரோෝke विද්‍ය्या ශසඳはන් කලා. මෙබ විට ලෝපරා වාර්තාාවී ඇති කොරුණා ආසාධතින් සං්‍යාව ොස්කෝටි හැට ලක්ෂ පනසද්දහස් හත්සය පනස් හතක් වනවා සිදුව ඇති මරණ සං්‍යාව විසිහත් ලක්ෂ හැටහත්දහස් දෙසය අසූතුනක් ගැවිී කිය පැවිසිය අතර තුළ ලෝපුරා කරුණා සාධතිීන් හයලක්ෂ විසිද දහස්තුන්සේ අසූහ එතෙකු හමුවී ඇති අතර සිද ඇති මරණ සංඛ්‍යාව දහදහස්තුන් සය තිස් එකක් ගෙවුණු පැවිසි අතර තුළ වැඩිම ආසාධතින් පිසක්කා මරණ සංඛ්‍යාවක් වර්තාාව ඇතේ බ්‍රසේලයෙන් එරඩින් හඳුනාගත් ආසාදදි සංඛ්‍යාව අනු හද්දහස් පන්සේ අසූහයක් වනාතර සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙදහස් හයිසිය තිස්නවයක්. අමරිකාාවෙන් ආසාධතිීන් හැට හද්දහස් සතලිස්සාහිදිනකු සහ මරණ එද්දහස් එකසය හැට පහක්ද ඉන්දාවෙන් ආසාධිතින් පනස් නවදහස් සැට නවදිනිකු සහ. මරණ දෙසය පනස් තක්ද ර්තාවේ තිබෙනවා ලුසයාවෙන් ගතුූ පැවිසි අතර තුළ ආසාධතින් නදහස් දෙසේ විසි එකක් හා මරණ තුන්සේ අනු තුනක් වාර්තාවෙදී එක්සත් රාජදානයෙන්ද. ආසාධතින් හයිදහස් දෙසේ විසක් සහ. මරණ හැටතුනක් වාර්තාාවී තිබෙන වා. යෝජිත මාදුකෙට ජලාශය ඉදිකිරීම ලෝක උරුම කමිටු ඇතුළු අදාළ ජ්‍රාතිකකාහා ජාත්‍යන්තරායතන වල අනුමැතිය ලබා කෙනීමෙන් පසු ක්‍රියත්මක කරන බව වර්මාර්ග අමත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා සහතික කරනවා. සිංහරජ වනන්තර සීමාවේ ජනාවාස ප්‍රදේශයක් වන මාතුකට ගම ආශ්වතව, මතුකට ජලාශය ඉදිකිරීම පිළිබඳව, ඇතමුන් මෙදනිවල සමාජ මාතිෝ සේ විත ප්‍රචාරයන් ගෙනයාමෙන් පවතිෙනවා. ්‍යප්‍රෘතිය පිබඳ නිවතයක් නිකුත් කරන වාරිමාර් මත්‍යංශයෙන් ලකමරයා සඳහන් කරන්නේ ගිගව සහ නිල්වලයා ගංගාාවලින් කිසිතු ප්‍රයෝචනයක් නොගෙන සේටාසුවක පමණ ජල තහරිතාවක් මූදට ගලා කියෙනයන බවයි. ඒ ප්‍රයෝජනයට කැනිම සඳහා පළමුයෝජනාව ඉංග්‍රීසින්ගේ යුගයේතිී එනම් එක්දහ සටසය අසූ හතවසරේදී නිල්මලාගගේ ශාකාාවක් හම්මතුට හැරවීමයන්ුවෙන් බ්‍රිතානි රජයට ඉදිරිපත් කර තිබෙනවා. මිට පස්සුව අවස්ථා කහිපේකදීම විතයෝජනා ඉදිරිපත් වනා. දෙදහස් නවේ වසරේද කළ සැලස්මට අනුව ඉහත ගංගා දෙකේ ජාලය මෙරට ගිනිකුණදිග වියලි කලාපෙට රැගෙන යාම සඳහා ජලාශ තුනක් ඉදිකිරීමට යෝජනා කර තිබෙනවා. එයතුරින් එකක්වන්නේ සිංහරාජ වනන්තර සීමාවේ ජනාවාස්ස ප්‍රදේශයක් වන මාතුකැට ගම ආශ්වතව මදුකෙට ජලාශය ඉදිකිරීමයි. සිංහරාජය එක්දහස් නවසය අසූ අටවසරේ සිට ලෝක උරුමයක් වන බැවින් මෙවැනි සංවර්ධන කාරයන් හිදී ලක උරුම කමිටුවෙන්්ද අනුමතිය ලබාගතයුතු වනවා. එසඳහාවශ්‍ය කටයුතු මේවැනි විටත් සම්පාදනය කරාවසන්. වසරට වරක් ලෝක උරම කමිටුව රැස්වන බැන් මිලක කමිටු රැස්වීමේදී දාළ යෝජනාව සාකච්චාවට ගනු ඇති බවයි වරිමාර් ගමාත්‍යංශයේ ෙකවයා සඳහන් කරන්නේ. යා අනුව මාදුකට ජලාශ්‍ය ව්‍යාපෘතිය ක්‍රත්මක කරන්නේ, ඊට අවශ්‍ය සෑම අංශයකින්ම අනුමේතිය ලැබීමෙන් පසුග බව ඔහු සයෙන් නිවේදනයෙන් වැඩිතුරටත් පෙන්වා දෙෙනවා. ාවි්‍ය ස්ථාන පවා දෝස කරමින් වැඩිම පරිසර විනාශයක් සිදුකර ඇතේ වත්මන් විපක්ෂනායක සජත් ප්‍රේමතා සමහතා බව ශ්‍රණංකානිදහස් පක්ෂ මධ්‍යම ර්ක සභහ රැස්වීමෙන් අනතුරව අමාතය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලාා. මේ අතර පරිසර විනාශය පිළිබඳ විපක්ෂය ගෙනයන ප්‍රචාරය සම්බන්ධෙන් අමාතය ප්‍රසන්න රණතුග මහතා මිනුවන්ංගොඩ ප්‍රදේශවයේදී අදහස් දැක්වූවා. ම ගන්න පරිසරහණයක් නේ නෑ කියල. හැයි වෙනද කවදවත් නැතිවිදිට මේේ පරිසරහනයකරපුයට විරද්ව ඩ බවල යන අත් ගුටර ය ්‍රදශව න්ත්‍ර රප අත්ත ගුටර්ග යෙන රජයේ සිම කාරක ජනධපත්තුමාවත් බලපෑමක් නෑ කිසිම කෙක්ට සහනයක්ලබාද. එල්ල වෙන මාධ්‍යවාර්තත් වලින් බැලුවොත්. එවයින් සැලකුද ප්‍රමාණයක් මේ අසත්්‍යය විශෂෙන් සමාජ මාධ්‍ය ජාලාාවල්. වෙනත් රටවල්ල සිද්ධීන් පවා චයරූප පලගල්ලා මේ අපට බනිනගතමයි කරන්න. අප දිස්සරහට ගම්මට මේ පරිසර මටුහදන වෙන ඒ පවදම. ඒහමිටුවක් පත් කරනවා ඒ පත් කල්ලා පරිසරයට වෙන හනයක්ක් වනවා ෂනක වැදත් ව වැඩ පිල්ක් දන ියල න්ස ද ර කියමාගන්න ඉස්සල්ල ඇතුමහාර රජේදගේ ගැන වන සදක්ෂ ඉඩනුත් රගෙන ගස් පල ගව හ ක විරුද ඇතුම හෙම දු තියගන්නෙ වැඩි හොඳ ඇම ම වැඩ පරිරහණයක් කරපු මමාත්‍යවර විදට සැලිකු ප්‍රමාණ හා යයක් ල ිල් බල හන්තරත් වේ. නොර ප්‍රරාවිද්‍ය ස්ථාන පාට ඕසර කල්ල දී. අපහම කටයුත්ක් කල නෑන රජ්‍යානු ්‍රහයන් කරන්න ඉට දෙන්නත් නෑ කලත්නෑ අද ගස්පනයි කියල සමරය කවුවෙලා බොරු ප්‍රචාලගින් ඉල්ල පටේ වැන්ි පතවාද කටනගන්න හැමයි සංකෑලය කරන හල බලන්න කවුිය අල්සීම වනවිදාසය වෙච්චි ප්‍රතිසාත්යක්ක කියර ගත්තොදදස්. විශ් අවුරුත්්දේ අටු ප්‍රජිසා ේකට යේ කළක්ම ලන්න හැ ද පි පසසින්න රජ නෝර සවිධාන් ඉතාලකර බොරු මතවාද ්‍රාරකර වැලතිී වන තුළේ සමර තකද ගස් කපන තමයි. හේ ජාවාර ු ගස් කපන මේකනේ ගටේ මන්ත අතුවන් පසව ති මේ. ැකියාවක් ඇති ශ්‍රම බලකායක් ඇතිකිරීම අනාගත අධ්‍යාපන ක්‍රමයේ අරමුණ බව ජනාදීපති ගෝටාභේ රාජපක්ෂ ඇතුමා අවතහරණය කළා. ඒ අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණය සඳහා මහජන මතය ලබාගැනීමට ඩිජිටල් වේදිකාවක් සැසීමේ සමාරම්භ කවස්ථාවට එක්වවෙමින්. අපි බලාපොරොත්තුවන අධ්‍යාපන ප්‍රතිසංස් කරනවලට විවිධ පාර්ශවය අදහස් ලාගනමක මුගක් හොඳයි. ද අපේරටේ හුඟ අය අදහස් දෙන්න හරි දක්ෂයි. මගේ ඩිජිටල් පලටෆෝර්ම් එකටත් උ තවසකටයන අදහස් දිහා බැලුවම එවක්කොම කියව් ත් අ බඹර කැරකෙව වගේ තමයි හතුරනේ කොහෙන් අවතිනවාද කියලා ඉතාගන්න නමාරු. අදහස් අරගන ඒව ක්‍රියාත්මක කිවීම තමයි ඉතාමත්ම වැදගත්තේන්නේ. අදහස් අපි ගබාගන්නට ඕනේ. ඒ අදහස ඉක්මනින්ම ක්‍රියාවට නැගීම තමයි අපි බලාපොරොත්තුවයන්නේ මකද අපී අතවශයෙන්ම. මම ජනාධිපතිවරයාාවන්න ඉස්සෙල් අයි දලා. අපි මේ පිළිබඳව ක්‍රියාත්මක වෙලා තොරතුරු එකතු කරලා මෙත් සකස්කර ගත්තා හිට පස්ස ම පත්වනාට පස්සේ කාර්ය සාධක බල්ක දෙකක් පත්කරා අධ්‍යාපනය කන එක විශේෂයෙන්ම ඉතාමත්ම වැදගත් ක්ශේෂත්‍රයක්. අපිට පරීක්ෂණ එක්ස්පෙරිමෙන්ට කරන්න පුළුවන් ශේත්‍රයක් නෙවෙයි. එක නිසා ඒ පිළිබඳව ඇදුවයින් පස්සේ වෙනත් අයට එකත්. සවෘරදකින් මාරු කරන්නට බැරිවෙන ආකාරයට. තිලසාර විදිකට අපි මේක කරන්නට ඕන එක නිසා සලු දෙනාගේම අදහස් සියලුම් පාර්ශවල අදහස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. පි සවභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් වැදගත් අංගයක් වන්නේ විසියෙක්වෙනි සතවර්ශයට ගැලපෙන අයුරින්. දැනුම පාදකවුණු මිනිස් ප්‍රාග්ධනයක් සැලසුම් කොට පෝෂණය කිරීමයි. ඒ සඳහා දැනටමත් අපි විශාල වැඩකොටසක් දියත් කල්ලතියෙන්. කාරණය නිසියාකාරයටට කිරීමට ධ්‍යාපන ප්‍රතිසංස් කරන රැස්සක් අවශ්‍ය වෙනවා. ඒ තුළින් අපේ රට අනාගතයේ බිහිවන පරපුර දැනමින් කුසලතාවෙන් පිරිපුන් පරපුරක් වගේම ශ්‍රී ංකාව මුුණුමත් ලෝකෙ හමුවට ගෙනයායහැකි පරපුරක් ලෙස සැකසීමත් අපේ වගකීමක්. පොත් සමගින්ස්වාදින් රපහනි මධ්‍යහන පවත්විකාශයේ නිමාවට පත්වනවා ඔබට සුභ දවසා.